Prithvi Ashiradi Subhadhami Prabhalitam Abhalyat Shakti Ashiradi Magadaruham Dinatum Labeva Kiyala Mama Prarthana Ada Mama Daruwanta Laba Denawa Dawas 3ak Athulath Nivasata Badu Mallak Laba Gannata Prabala Shakti Gurukama දරුව දන්නවා මේ වෙනකොට මම දරුවන්ට ලබා දීලා තියෙන සියලුම මුදල් ශක්ති ගුරුකම් සහ ශක්ති අභ්‍යාසයන් හැම දරුවෙක්ගේම ජීවිතයට වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ශක්ති ගුරුකම් සහ අභ්‍යාස ලබාගෙන ඉතාම භාග්‍යවන්ත ජීවිත ගත කරන බොහෝ දරුවන් ඉන්නවා, ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඉන්නවා. මේ දරුවන්ගේ සතුටු පණිවිඩ දරුවෝ මේ පේජ් එකේ ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ පහලට පහලට ගිහිල්ලා බලන්න. ඉන් අපි අවට තියෙන ශක්තිය ප්‍රබල ශක්තිය බවට පත් කරගත්තහම ඒ කියන්නේ අපි භෞතිකව අපි ජීවත් වෙන ප්‍රදේශයේ ශක්තිය එළ ශක්ති පරාසවලට අරගෙන ගියා. සහ ආධ්‍යාත්මිකව අපි නිවැරදිව මේ සංඛ්‍යාතයන් නිල ශක්ති පරාසවලට අරගෙන ගියාම අපේ ජීවිතවලට භාග්‍යවන්ත භාවය ළඟා කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම වග පෙන්වීම මම දරුවන්ට ලබා දෙලා තියෙනවා. එතකොට නිවැරදිව තමන් ජීවත් වෙන පරිසරය බලගන්න ගන්නට ආශිර්වාද කළදුම් වටෝරුව භාවිතා කරන්නට මම දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒක දවස් තුනින් තුනට තමන්ගේ නිවස පලකැන්වීම සිදු කරන්නට ඕන. ඒ වගේම දිය පිපෙන මල් ශේෂයම මේ දරුවන්ට පේන සියාම් මල්. මේ සියාම් මල් තමන්ගේ ගෙවත්තේ සකස් කරගන්න ඕන. ගොඩා දරුවෝ දකින මැසිවිල්ලක් තමයි මේ දීපිපින මල් හැදෙන්නේ නෑ. ආශිර්වාද කළදුම් වටෝරුවෙන් හොඳින් පල ගැන්වීම සිදු කරනකොට තමන්ගේ ගෙවත්තේ මේ මල් පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේම නියන් වැටකුළු හොඳින් තමන්ගේ නිවසේ වගා කරගන්න ඕන. කෙසෙල් ඇතුළු මම දරුවන්ට කියා දීලා තියෙන අනිත් සියලුම ශාක හමුදාවේ පැන වර්ග හොඳින් තමන්ගේ නිවසේ බලගන්න ගන්න. ශාක හමුදාව සහ කොළඳුම් වටෝරුව අතර තියෙන මහ පුදුම බැඳීම. කොළඳුම් වටෝරුවෙන් බලකැන්වීම සිදු කරනකොට ශාක හමුදාවේ ශාක ඉතා හොඳින් හැදෙන්න පටන් ගන්නවා. ඒ වගේම කොළඳුම් මල් නැද නිවසක අනිවාර්යෙන්ම ඉබේම මේ ශාක හමුදාවේ ශාක ඉබේ පැනවෙනවා. දරුවේ මාවතට පණිවිඩයක් එවලා තිබුණා. ඒ ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ. ඉබේම තුල්සි පැල පැනවා. එය ඉතන නිවැරදිව අභ්‍යාස සිදු කරනවා. අභ්‍යාස සිදු කරන තැන් ඉබේම ගස්තබු පැල පැනවෙනවා. හී මුදු පේලිය, නිදි කුම්බා, තුල්සි. ඊළඟට තව දරුවන්ට මම කියා දීලා තියෙන බොහෝ පැනවල් දරුවන්ට හිතා ගන්න බැරි විදිහට වල් කොත්තමල්ලි පැල. හිතා ගන්න බැරි විදිහට පැල වෙනවා අත්දකින්න පුළුවන්. ඉතින් මේ කොහොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ශක්ති මේ ගනු දෙනුවක් අපි කරන්නේ. ඒක නිසා දරුවෝ ඒක තේරුම් ගන්නට ඕන. අපි ඉහළ ශක්ති පරාසවලින් අපේ සුසරතාවය ලබා ගන්නට කටයුතු කරාම පිට සියලු දේ ලැබෙන්න පටන් ගන්න. බොහෝම සැනසිලිදායක ජීවිතයක් ලැබෙනවා. භාග්‍යවන්ත භාවය ලැබෙනවා. මෙන්න මේ භාග්‍යවන්ත භාවයට දරුවන්ව එකාසු කරගන්න තමයි මම මේ සියලුම මඟ පෙන්වීම් දරුවන්ට ලබා දෙන්නේ. ඒ අනුව දරුවෝ කටයුතු කරන්නට ඕන. ආශිර්වාද කළදුම් වටෝරුව තමන් ජීවත් වෙන ස්ථානයේ බලකැන්වීම මගින් එතන වාතය පිරිසිදු වෙනවා. ඒ මගින් දරුවන්ට බොහෝම සැනසිලිදායක භාවයන් වල පිහිටන්නට
අවශ්‍ය කරන භෞතික වටපිටාව සකස් වෙනවා. එතකොට අභ්‍යාස කරන්න හරි පහසුයි. දරුවෝ මට ලේලෙවනවා, මට හරීම සැනසීමක් ලැබෙනවා. එන්නේ. ඒකට හේතුව අර තමන් ජීවත් වෙන පරිසරය බලකැන්වෙනකොට තමන්ගේ හිතට රාගේ මුසු සිතුවිලි, ද්වේෂයේ මුසු සිතුවිලි, ඊළඟට ආතතිය, ඊර්ෂ්‍යාව, කම්පනය මුසු සිතුවිලි එන්නේ නැහැ. බොහොම පිරිසිදු ආදරය ලබන්න, බොහොම සැනසීමෙන් ජීවත් වෙන, කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, කාගේවත් දේවල් හොයන්නේ නැතුව, තමන්ට අර දැනෙන හිරවීම් සහිත විදියට දැනෙන්නේ නැතුව බොහොම සැහැල්ලුවේ, හරි ආදරේ, හරිම ආශිර්වාදයෙන් යුතු සූපන් ජීවිතයක් ගත කරන්න අපිට ඒකේ හැකියාව ලැබෙනවා. අපිට භාවනා කරන්නට සහ මේ භාවනාව කියලා කියන්නේ තමන්ගේ හිත නිවා ගන්න. අභ්‍යාස තුළින් දරුවෝ සිදු කරන්නේ භාවනාවක්ම තමයි. ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් වෙනවා. ඉතින් ඒ නිසා දරුවෝ නිවැරදිව තමන්ව බල ගන්න ගන්නට ඕන. ඒත් එක්කම මම දරුවන්ට ලබා දෙන තේනවා රොබරෝසියා මල මනි මොටිවේෂනල් නවලෙක්. තේනේ නවලෙක කියවනකොට දරුවන්ට ඒ භාග්‍යවන්ත භාවය ලබා ගන්නට අවශ්‍ය කරන භාවය උද්දීපනය වීම දරුවන්ට ලැබෙනවා. ඒක නිසයි මම කියලා තියෙන්නේ හැමදාම එක පරිච්ඡේදයක් හරි කියවන්න. ඉතින් දරුවෝ ඒක හරියට කරන බව මම දන්නවා. හිතා ගන්න බැරි විදිහට දරුවෝ දන්න ලේවලා තියෙනවා දරුවන්ගේ ඉතුරුම් බලය වැඩි වුණා. නවලෙක කියවනකොට. ඒ වගේම ආදායම් මාර්ග විවරෝ. දැන් මට තියෙන ආදායම් මාර්ගය. මම දැන් සතුටින් ඉන්නවා. දරුවෝ කියනවා. ඒ වගේම මේ වෙනකොට රන්සල්ලි පාසල වැඩමුළුව දරුවන්ට ලබා දෙලා තියෙනවා. ඒකෙදී දරුවන්ට තමන්ගේ ජීවිතේ ඉතාම කෙටි කාලයකින් මූල්‍ය ස්ථාවරත්වයට පත් කරගන්න ක්‍රමවේදය කියා දෙනවා. එතකොට මේ දෙකම තමන්ගේ ජීවිතයට අත්පොත් දෙකක් වෙනවා. රුබරුසියා මලක් මනි මොටිවේෂනල් නවල් එකක් රන්සල්ලි පාසල තේ දෙකම දරුවෝ ලබා ගන්නට ඕනේ. ඒකෙන් කවදාවත් ඔයාලගේ ජීවිතයට වරදක් වෙන්නේ නැහැ. අපත යන්නේ නැහැ. ඒක ජීවිතයට පුදුමාකාර ගුණාත්මක භාවයක් සහ ආශිර්වාදයක් ඉතු. ඒක අනිවාර්යයෙන්ම තාම ලබා ගත්තේ නැති දරුවෝ ඉන්නවා නම් ලබා ගන්න කියලා මතක් කරනවා. ඇත්තට පුතේ ඒක කියවන්න ලැබෙන්නේ දරුවන්ගේ වාසනා මහිමෙන්. මට ඒක දැන් කොච්චර කාලයක් ගිහිල්ලාද මට ඒක දරුවන්ට දෙන්න හිතු. ඒක ඒ කාලේ මට දෙන්න හිතුනේ මේ ඔක්කොම කියා දීලා දරුවෝ බල ගන්නවද? ආශිර්වාද කොළඳුම් වටෝරුවෙන් දරුවන්ට බල කැන්වෙන්න උගන්වන අභ්‍යාස ලබා දීලා දරුවෝ නිවැරදි ශක්ති පරාසයට ආවට පස්සේ තමයි බහුතරයක් මට මේ දෙක ලබා දෙන්න හිතුනේ. එතකන් හිතුනේ මට මුලින්ම හිතුනේ දැන් මගේ මේ YouTube නාලිකාවත් එක්කලා ඉස්සර ඉඳලම සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ දන්නා මම මුලින්ම කරේ දරුවන්ට වවාගෙන කන්ද කියා දීපු එක. මගේ හිතට දැනුනේ එහෙම. ඇත්තටම වවාගෙන කන්දේ නැතුව අපිට දරුවන්ගේ කුස පුරවන්නේ නැතුව අපිට නිවැරදිව බලකැන්වීම කරන්න බෑ. ඒකට මට ඒ දේවල් වලට හිත දෙන්නේ ඒව කරන්න කියන වෙලාවට තමයි මගේ හැමදේම ලබා දෙන්නේ. ඒතු මේ දේවල් මට මාව මෙහෙවීමක් සිද්ධ වෙයි. මේ දේවල් දරුවන්ට ලබා දෙන්න. ඉතින් ඒවා දරුවෝ නිවැරදිව දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාදයෙන් යුතු එකතු කරගන්න කියලා ආදරෙන් මතක් කරන්නට ඕනේ. එතකොට රන්සල්ලි පාසල රොබරෝසියා මල නවල්ලික සහ වැඩමුළුව හැම දරුවෙක්ම ලබා ගන්න අවශ්‍ය ඕනම වෙලාවක ලංකාවේ හිටියත් පිටරට හිටියත් බොහොම පහසුවෙන් දරුවන්ට ඒව ලබා ගන්න පුළුවන්. එතකොට අනිත් විශේෂිත කාරණය තමයි ආශිර්වාද කොළඳුම් වටෝරුව දරුවන්ට මේ මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ සඳහා ලබා ගන්නට හැකියාව තියෙනවා මාර්තු 16 වෙනිදා වෙන. මාර්තු 16 වෙනිදා හවස 6 වෙනකම්
අවශ්‍ය ඕනම ධර්මයකට මාර්තු සහ අප්‍රේල්, ඒ කියන්නේ සූර්ය මංගල්‍යයේ බලගැන්වීම සඳහාත් අවශ්‍ය කරන ඒ සම්පූර්ණ ආශිර්වාද කළ දුම් වටෝරු ප්‍රමාණය දරුවන්ට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ සියලුම ඇලවුම් මම එවීම සිදු කරනවා මාර්තු 18 වෙනිදා වෙනකොට කුරිය සේවාවට භාර දෙන්න. එතකොට දරුවන්ට ඊළඟට නැවත ආශිර්වාද කළ දුම් වටෝරු එවීම සිදු කරන්නේ මැයි මාසෙ 12. ඒ නිසා මාර්තු 16 ඉඳලා මැයි 12 වෙනකන් දරුවන්ට අවශ්‍ය කරන ආශිර්වාද කළ දුම් වටෝරු ප්‍රමාණය ලබා ගන්නට කියලා ආදරෙන් මතක් කරනවා. තර මැදදී අවශ්‍යතාවයන් වුණොත් එවීම සිදු කරන්න විදියක් නැහැ. මොකද මගේ පුතේ මම හුදා කාර්ය බහුල වෙනවා කිරිදානමය පින්කමට සහ විශේෂ සූර්ය පූජාවට. ඉතින් ඒක නිසා ඒ අපහසුතාවයකට දරුවන් පත් නොවෙන්න තමයි මම මේ නිතරම මේක මතක් කරන්නේ. මොකද දරුවෝ සමහර වෙලාවට අතර මැදදී එහෙම ඉල්ලීම් සිදු කරන බව මම දන්නවා. එහෙම කරාට මේ වතාවේ එවීම් සිදු කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා මගේ දරුවෝ ඒ අවශ්‍ය කරන කොළඳුම් වටෝරු ප්‍රමාණය තමන්ට අවශ්‍ය ප්‍රමාණය දන්නවානේ. මාස දෙකකට සෑහෙන විදිහට ලබා ගන්න එක තමයි මට දරුවන්ට මතක් කරන්න ඕන. මාර්තු 16 හවස 6 වෙනකන් ඇනෝම් ලබා දීම සිදු කරන්නට පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි විශේෂ සූර්ය පූජාවට කිරිදානමය පින්කමට සහ අලුත් සහල් මංගල්‍යයට අවශ්‍ය ඕනම දරුවෙකුට සම්මාදම් ඉවීම සිදු කරන්න පුළුවන් මාර්තු 16 ඉඳලා මාර්තු 31 වෙනිදා වෙනකන්. ඒ අවශ්‍ය කරන පරිත්‍යාගයන් දරුවන්ට ඉවීම සිදු කරන්න පුළුවන්. පාල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක ශාරජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියවලා ඒ වැඩි විස්තර දරුවන්ට ලබා ගන්න පුළුවන්. දරුවන්ට කැමති විදිහට ඒ පරිත්‍යාගයන් සිදු කරන්නට හැකියාව තියෙනවා. ඉතින් අනිත් විශේෂිත කාරණේ තමයි මේ විදිහට පරිත්‍යාග ඉවන කොට දරුවෝ තමන්ගේ සම්පූර්ණ නම සඳහන් කරලා ඉන්න. මොකද දරුවන්ට ආශිර්වාද සිදු කරන්නට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට නැත්තම් අපහසුයි. නම්වල කොට සිතරත් ඒකට අපහසුයි යන පුතේ නිසා ඒක සිදු කරන්න. මේ පරිත්‍යාග එවන සියලුම දරුවන්ගේ නම් වෙනම නම් ලිස්ට් එකකට මම අරගන්නවා. ඒ අරගෙන ඒ දරුවන්ට වෙනම සූර්ය පූජා විදිසා කිරිධාර්මයේ පික්කම සිදු කරන්නේ ආශිර්වාද කිරීම සිදු කරන්න. අද තේ තමයි සූර්ය මංගල්‍යයේ ගනුදෙනු කරන නැකතට ශක්ති ගනුදෙනුව සිදු කරන්නට දරුවන්ට හිරු මැණික් ලබා ගන්නට පුළුවන්. ඒ වෙලාවට ඒ හිරු මැණික් ලබා ගත් දරුවන්ට ශක්ති ගනුදෙනුව කරමින් සිදු කරමින් දරුවන්ට ආශිර්වාද ලබා දෙමින් හිරු මැණික් මල ගැන්වීම පටන් ගන්නවා. ඒ වගේම දරුවෝ විමසීම් කළා තිබුණා මේ පාර අලුත් අවුරුදු නැකත් ටිකක් රෑ වෙලා තියෙන නිසා කොහොමද කරන්න ඕන කියලා. ඒකෙදි මට කියන්න විශේෂිත ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඒ පිළිබඳ වෙනත් වීඩියෝ එකකින් දරුවන්ට මම කියල් දෙන්නම්. ඒ විදිහට අපි ඒක සිදු කරමු. හැබැයි හැම දරුවෙක්ම හොඳින් මතක තියාගන්න අපි මේ ලාංකිකයින් විදිහට මම හිතන විදිහට සමහර විවිධ ආගම්වල දරුවන් මේ සිංහල අලුත් අවුරුද්ද සමරන. එත අපි ඒ මොහොත හැම වෙලාවෙම අපි එකට ගත කරන්න. ඒක නිසා මේ මේ කරන දේවල් ඒ නැකත් චාරිත්‍ර වෙනස් කරන්න අපි යන්න හොඳ නැහැ. අපි ඒ නැකත් චාරිත්‍ර ඒ විදිහටම අනුගත වෙමින් ඒ වෙලාවට ඒ වෙලාව හැමෝම එකට සුභ සිතුවිලි පිහිටවන නැකතක්. ඒ නිසා ඒක හරිම ප්‍රබල නැකතක්. අනිත් එක ඒකේ තියෙන විශේෂ ගුණයන් පිළිබඳව මට දරුවන්ට මතක් කරන්න ඕනේ. ඒ නිසා මම මේ පිළිබඳ වෙනත් වීඩියෝ එකකින් සම්පූර්ණ විස්තරය ලබා දෙන්නම්. ඒ වගේම මේ ගනුදෙනු කරන නැකතට හිරු මැණික් ලබා දෙමින් මේ සිදු කරන ශක්ති ගනුදෙනුව සූර්ය දරුවන් විශේෂයෙන්ම සූර්ය දරුවන් හා මාතර සිදුවෙන ශක්තිමය ගනුදෙනුවක්. ඉතින් ඒ වගේම සමහර දරුවෝ ඉල්ලීම් කළ තිබුණා ගොලන්ට ඒ වෙලාවට මාසබුද ගනුදෙනු කරන්න මොනවා හරි පුංචි දෙයක් හරි ලබා ගන්න ඉඩ දෙන්න කියලා ඒකට අවසර ලැබෙනවා. මේ ශක්ති ගනුදෙනුව අපි ඉස්සර ඉඳලම සූර්ය දරුවන් එක්කලා මම සිදු කරන ගනුදෙනුව. මොකද
සාමාන්‍ය සජීවීව කිසිම දරුවෙක් මාත්‍ය කළ ගනුදෙනු කරන්නේ නැති නිසා සූර්ය දරුවන්ව සිහිගන් වල ආශිර්වාද පැමිණවීම එක සිදු කරනවා. එදාට මම ඒ දරුවන් වෙනුවෙන් ඌන පූර්ණය වෙන ශක්තිය ලබා දීම සහ බල ගැනීම තමයි සිදු කරන්නේ. හිරු මැනින් ලබා දී දැන් මං එක කියනකොටම 15යි 15 දැක්ක. ඊළඟට අනෙක් විශේෂිත දේ තමයි මේ පාර අලුත් අවුරුද්දට හැම දරුවෙක්ම බොහෝම සතුටු සිතින් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම මං දරුවන්ට කිව්වා මේ තමන්ගේ අත නිවැරදිව බලගැන්වීම සිදු කරන ක්‍රමවේදයක්. ඒක නිරන්තරයෙන්ම දිනපතාම කරන්න පුළුවන් නම් හොඳයි. සමහර දරුවන්ට ඒකට අවශ්‍ය කරන දේවල් හොයාගන්න බැරිකම තියෙනවා නම් නිංචි කුල සුදු ලුණුත් එක්කලා පාවිච්චි කරලා කරන්න පුළුවන්. එහෙම නැත්තම් කැරට් එක්කලා සුදු ලුණු භාවිතා කළා මම දරුවන්ට කරන්න කිව්වේ. මට දැනෙනවා දරුවෝ ඒක දෙච්චර කරන්න කැමති නැති සේයාව සුදු ලුණු හින්දා ඒක කරන්න. මං කියනවාට ඒක කරන්න උගලන්ට පුදුමාකාර වෙනසක් තමගේ ජීවිතයේ අත්දකින්න හැකියාව ලැබෙයි. ඒ වගේම මේ අභ්‍යාසය කරනකොට හිතා ගන්න බැරි විදිහට මුදල් වාසනා තමන්ට ලැබෙන්නට කටයුතු සිද්ධ වෙනවා. ඒක ඒකාන්තයි. හරි, අපි දැන් බලමු මේ අභ්‍යාසය මොකද්ද කියලා. ඉතින් අවශ්‍ය ඕනම සේවාවන් ලබා ගන්න, සෞභාග්‍ය රන්තරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න, ඊළඟට රොබ රෝසියා මල රන්සල්ලි පාසල, ඊළඟට ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව ලබා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට සම්බන්ධ වෙන්න, ඒ වගේම මෙහොම පාඨමාලාව මේ ඔක්කොම දරුවන්ගේ ජීවිත හැම පැත්තෙන්ම බල ගන්නටයි මම ලබා දීලා තියෙන්නේ. මේ ඕනම සේවාවක් ලබා ගන්න බාල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක, පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියවලා ඒ සායිකා දරුවන්ව සම්බන්ධ කරගෙන දරුවෝ ඒ අනුව කටයුතු කරන්න. මේක මතක් කරන්න ඕනේ, මොකද ගොඩාක් දරුවෝ නැවත නැවත විමසීම් කරන නිසයි මම මේ සියලු විස්තර නැවතත් මතක් කරන්නේ. හරි, දැන් මේක කරන්නේ මෙහෙමයි. මේ සිදු කරන ශක්ති ගුරුකම වගේම දවස් 3ක් ඇතුළත තමන්ගේ නිවසට අවශ්‍ය කරන සියලුම බඩු භාග්‍යාදිය ලැබීම සිද්ධ වෙනවා. ඒ නිසා හරියට හොඳින් අහගෙන ඉන්න, අහගෙන ඒ විදියටම ක්‍රියාත්මක වීම සිදු කරන්නට ඕන. මේකෙදී ඉස්සෙල්ලම තමන්ගේ මුළු නිවසම හොඳින් මකුළු දැල් කඩලා හොඳට සුද්ධ පවිත්‍ර කරන්න ඕන. කිසිම දෙයක් තියන්න එපා. සේලූම දේ, අනවශ්‍ය සේලු දේ ඉවත් කළ හොඳට සුද්ධ පවිත්‍ර කරන්න. හැකිතාක් ලෝහමය දේවල් තමන්ගේ නිවසෙන් ඉවත් කරන්න. ඊළඟට තමන්ගේ නිවසේ ආගමික වතාවත් සිදු කරන ස්ථානය හොඳට පිරිසිදු කරන්න. මං දරුවන්ට කියලා තියෙනවා බුදු පහන තියෙනවා වෙනුවට බල්බ් එකක් දල්වන්න. කොට ගැටලුවක් නෑ. ඊළඟට සුවඳ හඳුන් කූරු දල්වීම කරන්න පුළුවන්. සුවඳ හඳුන් කූරු සහ මල් පිටීම කරන්න පුළුවන්. අනිත් දරුවනුත් ඒ විදිහට කටයුතු සිදු කරන්න. ඊළඟට අද මන් දරුවන්ට කියලා දෙන තේනවානේ මේ මාසයට අදාළව කහ එක්කල තියෙන ශක්ති ගුරුකම සිදු කරන වෙලිය ඒක නිවැරදිව ස්ථානගත කරන්න. එක්තරා දරුවෙක් අහන තිබුණා මම දැක්කා හතරක් තියන්න ඕනද කාමරයක එකයිද තියන්නේ කියලා. ඒ පාත්‍ර හතරක් තියන්න ඕනේ. හතරක් තියන්න හැම අහුමුල්ලකටම හැම මුල්ලකටම තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි සකස් කරගන්න ඕනේ. දැන් තමයි සිදු කරන්නට ඕන විතාවත පිළිබඳව මම කියා දෙන්නේ. මේකට අරගන්න සූදුරු, සූදුරු අහුරක් ගන්න, මහදුරු අහුරක් ගන්න. සූදුරු මහදුරු ඊළඟට මේකටම පාවිච්චි කරන්න ඕන කොහොඹ කොළ. සූදුරු මහදුරු කොහොඹ කොළ ඊළඟට ලූණු පොතු. සුදු ලූණු පොතු නෙමෙයි, ලූණු පොතු. සූදුරු මහදුරු කොහොඹ කොළ ලූණු පොතු මෙන්න මේ ටික සම ප්‍රමාණයෙන් අරගන්න. සම ප්‍රමාණයෙන් අරගෙන ඒ ටික හොඳට මිශ්‍ර කරන්න. එතකොට දැන් මේ ලූණු පොතු ඔයගලන්ට පුළුවන් එකතු කරන්න. හැමදාම අපි
උයන්න පාවිච්චි කරන ලුණු පොතු ටික එකතු කරන්න. සෝදුරු වහතුරු නම් කඩෙන් අරගන්න වෙයි. එතකොට මේ ටික ඔක්කොම සම ප්‍රමාණයෙන් අරගෙන හැමදාම උදේට හරි තමන් උයන වෙලාවට. උයලා ඉවර වුණාට පස්සේ මොනවා හරි පිළි ජාති හදන ඒ ඔක්කොම කරාට පස්සේ මේන් අහුරක් කරගන්න. අර හදාගත් එකෙන් අහුරක් කරගෙන ඒ අහුරට එකතු කරන්න කරාමු නැට්ටක් එකතු කරලා ඒ ටික ගිනි අඟුරු ටිකකට දාලා හොඳට තුන් අල්ලන්න මුළු ගෙදරට. මේක උයලා ඉවර වුණාමයි කරන්න. මම මේ කියන දේ හොඳට මතක තියාගන්න. තමන් උයලා ඉවර වුණාට පස්සේ කළ යුතු දෙයක්. මේකට ආශිර්වාද කොළඳුම් වටුරු භාවිත කරන්න ඕනේ. ඒක භාවිත කරන්නේ උදේට සහ හවසට. ඒක දවස් තුනෙන් තුන. උයන ඉවර වුණාම මෙන්න මේ මම මේ කියා දීපු විදියට මේක සකස් කරලා උයන ඉවර වුණාට පස්සේ හොඳට මුළු හිතරටම අරගන්න. එතකොට හිතා ගන්න බැරි විදියට මේක සිද්ධ වෙන්නේ මුදල් ලැබීමට නෙමෙයි. ගෙදර කෑම බීම ලැබීම. හිතා ගන්න බැරි විදියට ගෙදරට කෑම බීම ලැබීම සිද්ධ වෙනවා. බඩු මළු හිතා ගන්න බැරි අයගේ තමන්ගේ ගෙදරට ඉබේම අරගෙන ඉන්න සිද්ධ වෙනවා. සමහර දරුවෝ මාවතට කියලා තිබුණා කතා කරලා සමහර අය කතා කරලා ඔයා මේක තියාගන්න කියලා මුදල් දෙනවා අඳුරන්නේවත් නැති අය. එහෙම සිද්ධ වෙනවා. මේක මේ විදියටම සිත කරන්න. මේක ඉව්වට පස්සේ අපිට උදේ උයනවා කියලා උදේ උයලා ඉවර වුණාට පස්සේ. හවසට රැට උයනවා නම් රැට උයලා ඉවර වුණාට පස්සේ මේ ටික සකස් කරගෙන තියලා මේ දුම විශේෂයෙන්ම අල්ලන්න ඕන තමන්ගේ මුළු තැන්කෙට. ඒ විදියට දුන් ටික අල්ලගන්න. ඒකෙන් හිතා ගන්න බැරි විදියට කෑම බීම තමන්ට කවුරු හරි ආදරයට ගෙනත් දෙයි. එහෙම නැත්නම් මොනවා හරි දෙයකින් තමන්ගේ පිටුම සමහර දරුවෝ මට කියලෙම නැතේනවා පුතේ මාත් එක්ක කතා කරේවත් නැති මගේ ඥාතීක පාරට මෙයාලා තම හිතෙන එයාලා බඩු මඩු ගෙනත් දෙයි නැත්. එහෙම වෙනවා. ඊළඟට පිටරට කෙනෙක් සල්ලි දානවා. මෙයා මොනවා හරි කැමති දෙයක් ගන්න කියලා. එහෙම නැත්නම් තමන්ට ගෙවත්තෙන් එළවලු මල් පිටින් ලැබෙනවා. ගෙවත්තේ කෙසෙල් කෑනක් විකුණලා තමන්ට ගෙදරට අවශ්‍ය ඔක්කෝම දේවල් ටික ගෙන්න පුළුවන් විදියට මුදල් ලැබෙනවා. ඒක දරුවෙක් කියලා තිබුණා ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව භාවිත කරද්දී එයාට ලැබුණා කියලා රුපියල් 6000 ගානක් එයාගේ ඉඟුරු පැල 6කින් මට මතක විදියට. එහෙම වෙනවා. ඉතින් ඒ විදියට තමන්ගේ ගෙදරට හිතා ගන්න බැරි විදියට හැමදාම බඩු මළු ලැබෙන්න පටන් ගනි. උයලා ඉවර වුණාම මේක කරන්න. දැන් මේක උදේට කරන්නවත් ආයි රැට කරන්නවත් යන්න එපා. ඒක වැරදි. මෙතෙන්දී ශක්තිමය තේන අපි මෙතෙන්දී කළ යුතු දෙයක්. ඒක මට දරුවන්ට කියලා දෙන්න අවසර නැහැ. උයලා ඉවර වුණාමයි කරන්න ඕනේ. මගේ වචන හරියට පිළිගන්න. වියල ඉවර වුණාට පස්සේ මේක කරන්න ගෙදරට බඩු මළු ලැබෙන එක ප්‍රබලව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක ඒකාන්තයි. ඒකත් මම හිතනවා දරුවන්ට අවශ්‍ය කරන සියලුම පරිමිති ලබා දීම සිද්ධ කරා කියලා. සියලු සේවාවන් ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් ලබා ගන්නට හැකියාව තියෙනවා. පේජ් එකට ඉන්බොක්ස් පරිමිතියක් එවන්න. ඔබට සියලු සේවාවන් පිළිබඳව දැනුවත් වෙලා ඒ කටයුතු සිදු කරන්නට පුළුවන්. ඒ වගේම සියලුම මගේ දරුවන් නිවැරදිව අභ්‍යාස කරන්න. දැන් ඊ මට මුණ ගැහුණා එක දරුවෙක් හැමදාම සිදු කරන්නට කියලා දීපු ශක්ති අභ්‍යාසය අමතක කරන. එතකොට ඒ අභ්‍යාසයෙන් බලකැන්ුණේ නැති වුණාම මොකද වෙන්නේ? ඒ දරුවට පේන ආරක්ෂාවන් ඒ දේවල් නැති වෙලා යනවා. ඉතින් එතකොට ඒ දරුවටම හිතිලා තේනවා ආයි මට කතා මොකද ඒ දරුව ප්‍රබලව මා වෙතට භක්තිමත් වෙච්ච දරුවෙක්. ඒ නිසා එයාටම හිත දෙනවා නැවත මට කතා කරන්න. ඔබට ඒ වැරදි මම ඒ දරුවගේ හරි ගැස්සුවා. ඉතින් එහෙම
කවුරු හරි දරුවෙක් මම ජීවිත කාලයේම ඒ දරුවට අනන්‍ය වෙච්ච අභ්‍යාසයක් දෙනවා ජීවිත කාලයේම සිදු කරන්න. ඒව අහක දාන්න එපා, ඒව අමතක කරන්න එපා. ඒක තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ භාග්‍යවන්ත කරන අභ්‍යාසය. සෞභාග්‍ය රඳුනට වැඩමුළුවේදී ඒක මම ලබා දෙන්නේ දරුවන්ගේ ආධ්‍යාත්මිකව දරුවන් සමග ඒ අධ්‍යාත්මික සුසරතාවය ඇති කරගෙන ඒ ශක්ති අවහිරතාවයන් දැකලා දරුවන්ගේ භාවයට අදාළවයි ඒක ලබා දෙන්නේ. ඒක හරියට පිළිපදින්න. තව පුංචි දෙයක් මට මතක් වෙනවා. ඊයේ සෞභාග්‍ය රඳුරට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවෙක්, ඒ දරුවා මට කියපු දේ තමයි එයාගේ උස එයාට ගැටලුවක් වුණා. ඉතින් මේ උස ගැටලුවක් වීම එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් ඍණාත්මක වෙන්න එයාට බලපාන තිබුණා. ඉතින් මේ වගේ පුංචි පුංචි ගැටලු තමන්ගේ ජීවිතේ මහා දුක පෙරලියක් ඇති කරන්නට ඉඩ දෙන්න එපා පුතේ. ඔයාට හම්බෙලා තියෙන ඔයාගේ රූපේ ගැන ඔයා පුංචි විදියකටවත් දුකට පත් වෙන්න එපා. ඒක ආයි හදන් දුන්නේ ඒක මෙහෙම කරගන්න දුන්නේ කිසි දෙයක් හිතන්න එපා. ඒක තමයි ඔයාගේ අනන්‍යතාව. ඔයා ඒ අනුව කටයුතු කරන්න ඔයා ඔයාව භාග්‍යවන්ත කර ගැනීම තමයි ඔයාගේ ජීවිතයේ අංක එක වෙන්නට ඕන. ඒක කරගත්තට පස්සේ ඔයාගේ ජීවිතේ හැමදාටම බලගන්න ගන්නට ඔයාට පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඉංගේ පුංචි දෙයක් හිතේ තියාගන්න. අවශ්‍ය ඕනම සේවාවක් ලබා ගන්න මගේ දරුවන්ට පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක. ඒකට ඉන්බොක්ස් පණිවිඩයක් කියවලා අවශ්‍ය සේවාවන් ලබා ගන්න. හැම දරුවෙක්ම නැවත මතක් කරනවා රුබ රෝසයා මලක් මනි මොටිවේෂනල් නවල් එකත් රන් සල්ලි පාසල වැඩමුළුවත් අනිවාර්යෙන්ම අතිදේ කරන්න. ඒක ඔය දරුවන්ගේ ජීවිත පුදුමාකාර විදියට බල ගන්නට ආශිර්වාදයක්ම වෙනවා. ඒක ඒකාන්තයි. ඊළඟ අපි තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම සතුටින් සැනසීමෙන් භාග්‍යවන්තව තමන්ගේ ජීවිතය බල ගන්වමින් ඉදිරියටම යන්න. මගේ දරුවන්ට සබදාමේ ප්‍රබලතම ශක්තිය ආග්භාවය විශ්වයේ උත්තරීතරම බලයන්ගේ ආග්භාවය ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේ. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම.